ලෝ ප්‍රථම එන්නත ගැන ඔබ දන්නවාද? ලෝ මුලින්ම එන්නත්කරණය පටන් අරන් දැනට වසර 200ක් පමණ වෙනවා. එංගලන්තයේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් මත තමයි මුල්ම එන්නත සොයාගත්තේ. ඒ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන එඩ්වර්ඩ් ජෙනර් විසින්. 18 වැනි සියවස ආරම්භයේදී යුරෝපය විතරක් නෙවෙයි එකල ලෝකයේ බොහෝ රටවල වසූරිය නැමැති භයානක රෝගයක් පැතිර ගියා. ඒ ස්මෝල් පොක්ස් නමින් හැඳින්වුවා. වාර්තා වන අන්දමට වසූරිය වසර සිය ගණනක් ලෝකයේ මිනිසුන්ට මරණය ගෙන දුන් භයානක වෛරස් රෝගයක්. මෙම ස්මෝල් පොක්ස් වසූරිය රෝගයට සමාන කවපොක්ස් නමින් හැඳින්වෙන ගව වසූරිය ලෙස හඳුනාගත් රෝගයක් දෙකල ව්‍යාප්ත වී තිබුණා. එය වසූරිය තරම් දරුණු රෝගයක් වුණේ නැහැ. මේ රෝගය ආසාදිත එළදෙනුන්ගේ කිරිදොවන කාන්තාවන්ට බහුල වශයෙන් ගව වසූරිය රෝගය වැළඳුණා. සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කළ එම රෝගය ඉතා ඉක්මනින් සුව වුණා. මෙම ගව වසූරිය වැළඳුණු කාන්තාවන් මාරාන්තික ස්මෝල් පොක්ස් නමින් හැඳින්වෙන වසූරිය රෝගයට ගොදුරු නොවන බව ඔහු නිරීක්ෂණය කළා. මෙම නිරීක්ෂණය පාදක කරගෙන ඔහු විධිමත් පර්යේෂණයක් කළා. ඒ 1796 වර්ෂයේදී. මෙහිදී වයස අවුරුදු 8ක දරුවෙකුගේ ශරීරයට ගව වසූරිය සෑදුණු ගවයෙකුගේ තුවාලයකින් ගන්නා ලද ශ්‍රාව කොටස් ඉතා සුළු මාත්‍රාවක් ඇතුළු කරා. ඉන් සති 6කට පසුව එම දරුවාගේ ශරීරයට වසූරිය සෑදුණු පුද්ගලයෙකුගේ ශ්‍රාව කොටස් ඇතුළු කරා. නමුත් මෙම දරුවාට වසූරිය රෝගය සෑදුනේ නැහැ. මේ අනුව යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයට රෝගකාරක විෂ බීජයකින් ශරීරයට හානි නොවන ඉතා සුළු මාත්‍රාවක් ඇතුළු කිරීම මගින් එම පුද්ගලයාට ඉතා භයානක රෝගයක් සෑදීම වළක්වා ගත හැකි බව ජෙන පෙන්වා දුන්නා. මෙමගින් ඔහු එතෙක් කාලයක් මුළු ලෝකයටම ගැටලුවක්ව පැවති වසූරිය රෝගයට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ සිද්ධාන්තය සොයාගත්තා. ඒ අනුව ලෝ ප්‍රථම එන්නත වන්නේ වසූරිය එන්නතයි. වසූරිය රෝගයෙන් ලෝකයේ ජනගහනයෙන් මිලියන ගණනක් බිලිගත් බව වාර්තා වෙනවා. 1796 සොයාගත් මේ එන්නත මගින් රෝගය සහමුලින්ම තුරන් කර දැමීමට හැකි වුණා. ඒ සඳහා වසර 200ක් පමණ කල් ගත වුණා. පර්යේෂණයට යොදාගත් අවුරුදු 8ක ළමයා මානව සංහතිය දරුණු වෛරසයකින් බේරා ගැනීමට දායක වුණා. ශ්‍රී ලංකාවේද වසූරිය රෝගයෙන් මිනිසුන් විශාල සංඛ්‍යාවක් මියගිය අතර ලංකාවට ප්‍රථම වරට වසූරිය එන්නත හඳුන්වා දුන්නේ 1886දී. එහිදී රජය විසින් පනවන ලද එන්නත පිළිබඳ විශේෂ ආඥාපනත් අනුව සෑම පුරවැසියෙකුටම වසූරිය එන්නත්කරණය අනිවාර්ය වුණා. ශ්‍රී ලංකාවෙන් අවසන් වරට වසූරිය රෝගය කමු ඇත්තේ 1972 වර්ෂයේදී. වසූරිය රෝගය සෑදුණු රෝගියෙකු ලෝකයෙන් අවසන් වරට වාර්තා වී ඇත්තේ 1977 වර්ෂයේදී සෝමාලියාවෙන්. මේ රෝගය ලෝකයෙන් තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1980 වර්ෂයේදී. එන්නත් ආවරණය වැඩි කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1974දී ගෝලීය වශයෙන් ව්‍යාප්තිත ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කළා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ අනෙකුත් ආධාර දෙන සංවිධානවල සහය හිමි වුණා. මෙලෙස එන්නත් වර්ග සහ ඒවායේ ආවරණය වැඩි කර ගැනීම තුළින් ලෝකයේ බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ යුනිසෙෆ් සංවිධානයේ සහය ඇතිව 1978 වර්ෂයේදී ශ්‍රී ලංකාවේද ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කරා. මෙම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මේ දක්වා කාලීන අවශ්‍යතාවය අනුව ලංකාවේ එන්නත්කරණය වරින් වර සමාලෝචනය කිරීම සිදු කරනවා. මෙමගින් නව එන්නත් හඳුන්වා දීමත් සිදු කරනවා. ඒ අනුව මාරාන්තික බෝවන රෝගයක් වැළඳීම පාලනය කර තිබෙනවා. මේ වන විට බැක්ටීරියා සහ වෛරස් නිසා සෑදෙන රෝග බොහෝමයක් වැළඳීම වැළැක්විය හැකි එන්නත් වර්ග නිෂ්පාදනය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පොලියෝ රෝගය ලෝකයෙන් තුරන් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. මේ නිසා මෙම රෝග හේතුවෙන් පුද්ගලයාට සහ පවුලේ සමාජිකයන්ට ඇතිවිය හැකි හානිය අවම වෙනවා. එසේම ප්‍රතිශක්තිකරණය ලබා ගන්නා පුද්ගලයින් නිසා සමාජයේ සාමාන්‍ය ප්‍රතිශක්ති මට්ටම ඉහළ යාම සහ ආසාදනය පැතිර යාම අවම වීම තුළින් ප්‍රතිශක්තිකරණය නොලබා සමාජයේ සිටින සුළු පිරිසද ආරක්ෂා වෙනවා. Explore the universe.